මැත්තට මදි විසබීජ නසන කරාබු නැට තෙල් තියෙන ප්ලෝගාට් වලින් මදින්න ඕනේ. නවුත් ප්ලෝගාට් 2017 මැයි මාසෙදී උසස් පෙළ විෂය ධාරාවන්ගේ ඉන්න සියලුම දරුවන්ට සහ උසස් පෙළ ගුරුවරුන්ට ටැප් පරිගණක ලබා දීමේ අරමුණෙන් ආණ්ඩුව ටෙන්ඩර් කැඳවීමක් කරනවා. මේ මිලදී ගැනීම සඳහා සමාගම් 7ක් තමන්ගේ මිල ගණන් ඉදිරිපත් කරනවා. නමුත් තාක්ෂණික කමිටුව සියලුම කොන්දේසිය සපුරා ඇතැයි කියලා තීරණය කරලා මේ සියලුම කොන්දේ සම්පූර්ණ කරයි කියලා පිළිගන්නේ එක සමාගමක් පමණයි. ඒ නිසා ඒ සමාගමට ටෙන්ඩරේ ලබා දෙන්න නිර්දේශ කරනවා. නමුත් අධ්‍යාපන ඇමතුමාට මේ ටෙන්ඩරේ ලබා දීම අවශ්‍ය වෙන්නේ වෙනත් සමාගමකට. ඒ අධ්‍යාපන ඇමතුමාට ලබා දීමට අවශ්‍ය වන සමාගමට ඉතාම වැදගත් ටෙන්ඩර් කොන්දේසියක් සම්පූර්ණ කළා නැහැ. ඒ තමයි FCC හෙවත් ෆෙඩරල් කමියුනිකේෂන් කමිෂන් කියන ඇමරිකාවේ ආයතනයේ ප්‍රමිති සහතිකය ලබාගෙන නැහැ. පරිගණක සම්බන්ධයෙන් ලෝකෙම පිළිගන්නා ප්‍රමිති සහතිකය වෙන්නේ FCC ප්‍රමිති සහතිකය. ඒ නිසා මෙම සමාගම නිසි ප්‍රමිතියෙන් සකස් කර නැති නිසා තමයි එම නිසි ප්‍රමිතිය සකස් නොකළාම විදුලි සැර වැදීමේ අවධානමට වගේම එයින් විහිදෙන කිරණ නිසි ලෙස පාලනය වෙලා නැති නිසා ලෙඩ රෝග ගණනාවකට ගොදුරු වීමේ අවධානමක් තියෙනවා. පිළිකාව, වඳභාවය, ඒ වගේම ඇස්පෙනීම දුර්වල වීම මේ කිරණ නිසි ලෙස පාලනය නොකිරීමේ ඇති හැකි රෝග. මේ කාරණය නිසා තමයි එක ටැප් පරිගණකයක් රුපියල් 20,000 වෙළඳ පොලේ තියෙද්දී තවත් ටැප් පරිගණකයක් රුපියල් 1,02,000 වගේ ඉහළ මිලට තියෙන්නේ මේ ප්‍රමිතියේ තියෙන අඩු වැඩිකම අනුව. මුදල් ඇමතිතුමත් ජනාධිපතිතුමත් තමන්ගේ නිරීක්ෂණ එවමින් මේ ටෙන්ඩරේ අවලංගු කරලා අලුතෙන් ටෙන්ඩර් කැඳවන්න කියලා නිර්දේශ කරනවා. නමුත් අවාසනාවට මුදල් අධ්‍යාපන ඇමතිතුමා මේ සීලු දෙනාගේම කණින් රිංගලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දාලා තමන්ට අවශ්‍ය සමාගමට මේ ටෙන්ඩරේ ලබා දීමට පෙබරවාරි මාසේ පළවෙනි සතියේදී පැවැත්වුණු ඇමති මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නවා. නිසා ජනාධිපතිතුමනි, හිතවතා වුණත් අගමැතිතුමනි, මෙම ටෙන්ඩරේ වහාම නතර කරලා ළමා පරපුර මේ ලෙඩ රෝගවලින් බේර ගැනීමට වහාම පියවර ගන්න කියලා අපි මේ ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මේක